දෙකවරු සාදුකාරයක් පවත්වලා නමස්කාරය කියමු පන්සිල් සමාදන් වීම සඳහා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා විරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීර මජ්ජපමා දට්ඨාන විරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත ගුණගරුක සදැති පින්නතුනි අද දවසේ ත්‍රිබුද්ධම රාහුල හාමුදුරුවොත් එවගේ මිලේගොඩ කමිදුරතන හාමුදුරුවොත් සමග අපි සවස ගිලන්පස සම්බුද්ධ පූජාව සිදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් මේ දිනවල ලන්ඩනයේ විශේෂයෙන්ම දහවල් කාලේ වැඩි කාලයක්. ඉතින් ඒ අනුව බොහෝ දිනාට ලන්ඩනයේ වේලාසන වැඩි බව පේන්න පුළුවන්. නමුත් අපි හවස 6ට ඉසිදු කරගෙන ආපු ගිලන්පස සම්බුද්ධ පූජාව සුපුරුදු පරිදි නිරතුරුවම සිදු කරනු ලබනවා. ඉතින් අද විශේෂයෙන්ම මේ ගිලන්පස සම්බුද්ධ පූජාවෙත් එවාගෙම දහවල දානමය පින්කමේ දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන්නේ අපේ විහාරස්ථානයේ අපට බොහොම කුළුපද දායක මහත්මයෙක් විදිහට කටයුතු කරන ජනප්‍රිය දේව මහත්මාණන් එවැගේම හේමමාලා මහත්මිය චමත්කා ප්‍රභාෂි දුව ඇතුළු පවුලේ සියලු දෙනා. ඉතින් මේ උදවිය අද පූජාවන් එහෙම නැත්නම් දහවල දානි පූජා කරලා හවස පූජාවන් සිදු කරලා බලාපොරොත්තු වන්නේ අදට හරියටම වසර 13කට පෙරදා
ජම්මාන්තරගත වන්ට දුනා වූ තමන්ගේ ආදර බර සෙනෙහි බර බුදුන්වාගේ අම්මා සබ්ලින් අලුත්ගේ මාතාව සිහි කරමින් එතුමියට පින්පෙත් අනුමෝදන් කරන්න. ඉතින් ඒ වගේම දායකත්වයන් පිළිබඳව අපේ කවිදරතන හාමුදුරුව සඳහන් කරාවි. ඒ වගේම අරමුණ පිළිබඳව තවත් අරමුණු ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් විශේෂයෙන් අද දවසේදී මගේ යුතුකමක්ව පවතිනවා අපිට අසනීප වෙච්ච දා ඉඳලා විශේෂයෙන් මේ රටේ තිබෙන ඒ කොරෝනා වදුරත් සමග ලංකාවත් එක්ක සංසන්දනය කරලා බලද්දී මේ ඉතින් බොහෝ දෙනාට කව වෙනකන් පන්සලකට ගොඩ වෙන්න දායකයෙකුට අපහසුයි. එතකොට මේ කටයුතු සංවිධානය කිරීමෙහිලා දායකත්ව කීප පොලක් එක්කව වෙලා සාකච්ඡා කරලා තමන් ස්වේච්ඡාවෙන් මේ කටයුතු බාර අරගෙන මේ සංවිධාන කටයුතු සිදු කරනවා. ඉතින් මේ සංවිධාන කටයුතු සිදු කරද්දී රාහුල හාමුදුර පිටින් විට අසනීපවන්ට එදුන නිසා ලංකාවේ ඉඳලා මේ පූජාවන් මෙහෙවන්නට ගිලේකොඩ කමිදුරතන හාමුදුරුව ඉදිරිපත් වෙලා ඉතින් ලන්ඩන් වෙලාව 6 වුණාට ලංකාවේ වෙලාව 10ක් අහු වෙනවා. ඉතින් ඒ කටයුතු ඉවර වෙලා හාමුදුරුව නැවත සැතපෙද්දී ඉතින් ඒ අනුව එදා ඉඳලා මම හිතන්නේ මාස දෙකකට අධික කාලයක් උන්වහන්සේ අපි වෙනුවෙන් මේ කටයුතු බොහොම ගෞරවයෙන් නතුව සිදු කරනු ලබනවා. ඉතින් නායක හාමුදුරුවොත් ඒ සඳහා අපට ලොකු ශක්තියක් ලොකු උපකාරයක් කරනවා. ඉතින් විහාරස්ථානයේ කටයුත්ත රාත්‍රී කාලයේ සිදු කරන්නට අපිට ඉඩ ප්‍රස්තාව සලසලා දෙන එක. ඉතින් මම අද මේ ගැන සඳහන් කළේ අද විශේෂයෙන්ම කවිදුරතන හාමුදුරුවන්ගේ ඒ ආදර බර බුදුන් වහන්සේ අම්මා රත්තරන් දරුවෙක් මේ ලෝකයට බිහි කරලා ඒ වගේම ශාසනයට වැඩදායි ගුණවත් ඒ වගේ බොහොම ශික්ෂාකාමී භික්ෂුවක් විදිහට අද අපිටත් එංගලන්තෙත් කීප විටක් ඇවිල්ලා ආශ්‍රය නිස්සය කරන්න ඒ වගේම අපේ දායකත්වත් බොහොම ආදරය කරන පොඩි හාමුදුරන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ මෙලවට බිහි කරපු ඒ ආදර බර අම්මා හදිසියේ නමුත් මීට වසර 5කට පෙර මිය පරලොව යන්නට යුතුනා. ඉතින් ඒ අනතුරකින් ඉතින් ඒ මෑණියන්ට පින්පෙත් අනුමෝදන් කරන්න අදට හරියටම වසර 5ක් සම්පූර්ණ වෙනවා HD පුෂ්පලතා මාතාවට පින් දීමටත් අපි මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් අපිත් මේ කාලයේ පුරාවට විවිධ පින්කම් විහාරස්ථානේ කොරෝනා රෝගෙත් එක්ක බොහෝ පන්සල් වහලා තිබුණත් අපි නොකඩවා නොනවත්වාම මාර්තු මාසෙ ඉඳලා දිගටම මේ සජීවී විකාශය ඔස්සේ මේ කටයුතු නිතිපතා සිදු කළා. ඉතින් ඒ අපි මේ මාස කීපයක් පුරාවට සිදුකටගත් සියලු පුණ්‍ය ශක්තියන් කියලා සියලු කුසල කර්මයන් හේතු ශක්තිය ආශිර්වාදය ඒ ආදර බර අම්මට අපි අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අම්මා මේ පින් අනුමෝදන් වෙලා අවසන පතන බෝධියකින් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පැවිදි බිමටපත් උනත් ඒ වගේම ගිහියෙකු විදිහට සක්විති රජකම ලැබුවත් අපිට අපේ අම්මලා තාත්තලා අමතක කරන්න බෑ. ඒ අය වෙනුවෙන් තිබෙන යුතුකම් කොටස අපිට දැන් අපි පැවිදි වෙලා කියලා අතහැරලා දාලා ඉන්න බෑ. අම්මා තාත්තව බලා ගන්න වෙන කොච්චර පවුලේ සහෝදර සහෝදරයෝ හිටියත් අපේ යුතුකම තමයි අම්මා තාත්තා වෙනුවෙන් අපිට යුතුකමක් තිබෙනවා ජීවත් වෙලා ඉන්න. එහෙම නැත්නම් මිය පරලොව ගියා හෝ ඒ අය වෙනුවෙන් ඉටු කරන්න. බුදුරජාණන් වහන්සේ තමයි අපට මහා සංඝරත්නයේ විදිහට භික්ෂුන් වහන්සේලාට තමන්ගේ පිණ්ඩපාතෙන් පවා අම්මට තාත්තට කන්න බොන්න ටික දුන්නට කුස පෙරෙව්වට පව් සිදු වෙන්නේ නැහැ කියන බව සඳහන් කළා. ඒ සලකන්න කියන ගැතෙන්දී සඳහන් කළේ ඒක පව් නැහැ කියලා අපේ යුතුකමක් විදිහට. ඒ වගේම අපි පැවිදි බිමටපත් උනත් අම්මා තාත්තා වෙනුවෙන් ඉඳ තියෙන වෙලාවක කුසල් දහම් සිදු කරලා ඒ අම්මා තාත්තට අනුමෝදන් කරන එක අපේ යුතුකම වගකීම. ඉතින් ලෝකේ රඳා පවතින්නේ යුතුකම සහ වගකීම පදනම් කරගෙන බව අප බුදුරජාණන් වහන්සේ ලෝකවාසී සත්‍යයට සිඟාලෝවාද සූත්‍ර දේශනාවේදී දේශනා කොට වදාලා. ඉතින් ඒක නිසා කාලයක් සීමාවක් දන්නේ නැතුව අම්මා තාත්තා වෙනුවෙන් ඉඩ ලැබෙන හැම මොහොතකම ඉඩ ලැබෙන ශක්ති ප්‍රමාණයෙන් පින් දහම් කරලා පින්පෙත් අනුමෝදන් කරන එක ආදර බර දරුවන්ගේ යුතුකමක්
එවගේ මේක පැත්තකින් වගකීම. ඉතින් අපේ කවුන්දරතන හාමුදුරුව බොහෝ පින්කම් ශාසනය වෙනුවෙන් බොහොම ලස්සනට මහා පිරිත් දේශනාවන්, පිරිත් පුරල පිරිත් දේශනාවන්, බෝධි පූජාවන්, කවිබණ දේශනාවන්, දායකත්වන්ගේ සිත් සතන් ප්‍රසාදයට පත් වෙන්න බුද්ධාලම්බන ප්‍රීතිය හදවත්වල ඇති වෙන විදිහට ලස්සන කටහඬක් ලැබිලා තියෙන මේ සියලු දේවල් තමන් සංසාරي කරපු දේවල් වගේ මේ අම්මගේ පිනට පහළ වෙච්ච දේවල් ඒක නිසා පින්වන්ත පුතෙක් විදිහට ඉතින් අපි කවිදුරතන හාමුදුරන්ටත් ආශිර්වාද කරමින් ඒ අම්මට මේ සියලු පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් පූජාවන් මෙහෙවන්න අපි ගෞරවයෙන් කවිදුරතන හාමුදුරන්ට ආරාධනා කරනවා සාදු 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 අත ගෞරවණීය ගුරුදේව උත්තම ලොකු හාමුදුරුවන් වහන්සේ එවගේම විහාරස්ත මහා සංඝරත්නය තුළු තුනක් මහා සංඝරත්නය එවගේම හීතරෝ නුවර අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහා බෙදානේ ප්‍රධාන සංඝනායක අවසරයි බඳුරුද කස්සබ නායක හාමුදුරුව එවගේම රාහුල පණ්ඩිත හාමුදුරුව ඇතුළු තුනක් මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණධර්ම පින්වත්නි පින්වත්නි කියලා හැමදෙනාම අද දවසේදී අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ Facebook පිටු ඔස්සේ සජීවී විකාශය කරන සවස් කාලේ ගිලන්පස සම්බුද්ධ පූජාමයකින් අමතයි හැමදෙනාම සම්බන්ධ වෙන්නේ. ඉතින් අද දවසේදී මේ පූජාවේ එවැනිම දහවල් දානේ පූජා පිටිනු දායකත්වය දරන්නට ලැබුණා. ජනප්‍රිය දේව මහත්මා එවැගේම හිමමාලා මහත්මිය චමක්කා සුභාෂි දියණිය ඇතුළු පවුල පිරිසක් සැලකෙනා විසින්ම මේ ඇති අරමුණ හැටියට තබාගෙන තිබෙන්නේ මීට වසර 13කට පෙර අද වන දවසක මේ පරිලව යන්න තියෙනු මේ ජනප්‍රිය දේව මහත්මාගේ මෑණියන්ට සබ්ලෙන් අලුත්ගේ මෑණියන්ට දින අනුමෝදන් කරන්නට එවගේම එම්පී පීරිස් පියානන්ද පින් අනුමෝදන් කරන්නට එම් අලුත්ගේ ලොකු අම්මාට එවගේම තේජ පීරිස් සහෝදරයාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම හේමමාලා මහත්මියගේ දයාබර මෑණියන් වෙච්ච ඇග්නස් අබේගුණසේකර මෑණියන්ට එවගේම රුවන් අප්පුහාමි පියානන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේ මෙතුමේගේ සහයුරාග පුත්‍රයා හරිත රන්වලගේ මහත්මාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන එවගේම නිහාල් එවගේම ගාමිණී කියන සංගන්ත පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සියලු අරමුණු ඇතුළු තමයි අද දවසේදී මේ පූජාව එවගේම දහවල් දානේ දායකත්වයේ දෙන පිසිතරහට යෙදෙන්නේ. මේ අයගේ සදහාගේ දායකත්වය අතුවත් දවසේදී මේ පින් තම සිද්ධ වෙන්නේ. ඉනත් ඔබ හැම දිනමත් නිවසරට වෙලා යමුණා පින්කම සම්බන්ධ වෙන මොනද වගේම මේ වෙලාවදී කල්පනා කරන්නේ ලෝකිරා බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ අෂ්ටාරුත්කල මහා සංඝරත්නය අනන්ත දින සිහි කරගෙන මේ පූජාස්තන මත තැන්පත් කරපු සීල පිළ පූජාවන් ලෝකිරා බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ අෂ්ටාරුත්කල මහා සංඝරත්නය අනන්ත දින නිසා පූජා කරන පූජා වේවා ඒ තුළින් ජනත වන පුණ්‍ය ධර්මයන් දෙවියන්ට නමින් මේ දිනාතුන්ට ඔබ අප හැම දිනාතුම අවමහා නිවන් සුව පිණිසම හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරු පෙරවන් දින වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ
अनुकंपं उपादाय
अनुराधपुर महामेवना उन्नरोपित उत्तम जयश्री महाबोधि महंसेत अपगे नमस्कार वो समी दो ने वांदी ने माम सीर सो पत पो नात समा सेवन दोन सामी दूत कोल आकूद नमा वांदी मी तो गुण सीख सिरस नमा संबुदो ही मीत सेवनातूल गोरानुने बुदो सिसिल साकुनेनिन्वा मत ओब सेवनी दोत पूरा माल आपनी माला सुने पत्नी निवान मम बोरा दुगे सेवनी सत सति गे मुनि सिरिमा बोधि वाट सत्विति राज दारू सित दकुवति पुत सिरित हैं आदुनो कोट रूपति दुमी दो नाम दिलो सित कल गुण तैकीम प्रवेद हिंद ईसानिन दस बल ही मीगे बुदु खाय निसाल वति बोनिन ऐसे पियनो सोल साथी आती महापुलुनिन मुनि संग पिदु को नम दिन दानी सब कहने तुनुलुवान कमा कर दाने दाता खायन वाता चित्तेन पमादेन माया कतं अच्च अंकम मे बंते भूरि पन्न तथागत खायन वाता चित्तेन पमादेन माया कतं अत अंकम वेदम संदिक्तिक अकालिक
සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්තුනි අද දවසේ විහාරස්ථානයේ පූජාමේ පින්කමේ සහ සබ දහවල දානමේ පින්කමෙහි දායකත්වයේ දරමින් කටයුතු කරන්නට යෙදුනේ ජනප්‍රිය දේව මහත්මයා එවැගේම හේමලතා මහත්මිය චමත්කා ප්‍රභාෂී දුව ඇතුළු පවුලේ සියලු දෙනා විසින් තින් හිතරු අතුලදස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ අපට බොහෝම ගෞරවයෙන් ආදරයෙන් සැලකෙන දායක පවුලක්. ඉතින් අද ඒත්තන්ගේ බලාපොරොත්තු විදිහට ජනප්‍රිය දේව මහත්මයාගේ ආදරබර අම්මා මිය පරලොව ගිහිල්ලා වසර 13ක් පිරීම නිමිති කරගෙන සබ්ලින් අලුත්ගේ මාතාවට පින් දෙන්නට මේ පින්කම අද අවස්ථාවක් කරගන්න උදහවල අපි WhatsApp මාර්ගයෙන් පූජාවන් සජීවීව යැත්තු සහභාගී වෙලා බුදු පූජාවන් පූජා කරලා පෑන් මඩලා පින් අනුමෝදන් කළා. ඉතින් අම්මත් සිහිපත් කරගෙන ඒ වගේ මේ පියාණන් වහන්සේ MTP රිස් පියාණන්ට එමි අලුත්ගේ ලොකු අම්මා හදිසි අනතුරකින් මිය පරලවගේ සහෝදරයා තේජපීරිස් මහත්මයා තුරුණමට ඒ වගේම හේමමාලා මහත්මියගේ ආදරබර බුදුන් වහන්සේ දෙමාපියන් ඇග්නස් අබේගුණසේකර මාතාව ඒ වගේම රූබන් අප්පුහාමි පියාණන් ඒ වගේම හරිත රන්වලගේ ඥාති පුතණු කෙනෙක් ගාමිණී සහෝදරයා සහ නිහාල් සහෝදරය ඇතුළු මිය පරලොව ගියා වූ සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කිරීමේ අධිකණින් තමයි අද මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ශක්තියින් අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අපේ ගෞරවනීය බිලේගොඩ කවිදුරතන හාමුදුරුවන්ගේ දයාබර සෙනෙහි බර බුදුන්වාගේ අම්මා HD පුෂ්පලතා මාතාව මීට වසර 5කට පෙර අද වගේ දවසක හදිසි අනතුරකින් අපෙන් සදහටම සමුගත්තා. ඒ ආදර බර උතුම් එමෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අම්මගේ පරලොව ජීවිත සුගත මුදිත වාසනාවන්ත ජීවිත බට පරිවර්තනය කර ගනිත්වා. සැපැති තැනකට පත් වෙත්වා අවසන පතන බෝධියකින් අමනිවනින් සනසෙත්වා කියලා මිය පරලොව ගිය හැම දෙනාටම අපි ප්‍රාර්ථනා කරමු අමා මහ නිවනම වේවා කියලා සාදුකාරයක් වත්තුමු. ඒ වගේම අද මේ පින්කම්වල දායකත්වයේ දරන ජනප්‍රිය දේව මහත්මාණන්, ඒ වගේම හේමලතා හේමමාලා මහත්මිය, ඒ වගේම චමත්කා ප්‍රභාෂී දුව ඇතුළු මේ පවුල්වල හැම දෙනාටම, ඒ වගේම අද Facebook ඔස්සේ පූජාවන් වලට සහභාගී වෙන සවන් දෙන සාධකාරයක් හෝ පවත්වලා ඒ මෙනෙහි සිත මේ ස්ථානයේ තබාගෙන ඒ කටයුතු වල නිරත වෙන සමාධියට පත් වෙනු ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ කායික සැප මානසික සැප ශක්තිය සුවේ සැනසීම ලැබේවා සලසීවා වගේම ජීවිත වලට බලපාන රවිචන්ද්‍ර කුජි බුදු කුරු ශුක්‍ර සනි රාහුකේත කියන අන්තරීක්ෂ මානවාසී දෙවියන්ගෙන් වන්නා වූ ජම්ම පිම්ම මාරක බාධක ඒ රාෂ්ට්‍ර ගද වැඩි දෝස කුළු පද්‍රවයන් ප්‍රවිදතු ගණ දුරක් සේම විහෙත විද්වංශනීය වේවා සැමට සිතක් ශාන්තිය යහපතක් උදා වේවා කියලා හැමතෙම ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලොව ගියා වූ සියලු නෑදෑයිතවතුන්ට දෙවියන්ටත් මේ පින් අනුමෝදන් පතන බෝධියකින් අමනිවනින් සනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදුකාරයක් පවත්වමු. සියලු දෙනා සුළු මොහොතක් මෛත්‍රී භාවනා වඩන්න පහසු ආකාරයට ඉඳගෙන
මේ විදියට අපි මෙනෙහි කරමු මම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා මාමින් මාගේ දෙමාපියන්ද ගුරුවරයින්ද වැඩිහිටියෝද අසල්වැසියෝද හිතමිත්‍රයින්ද මැදහත් සත්වයෝද ලෝඇසි සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සියලු දෙනාම සියලු දෙනාගේම සැප කැමැත්තෝ වෙත්වා සියලු දෙනාම නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා සාදු 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 අපි කවුරුත් අම්මට තාත්තට වන්දනා කරලා පිරිත් දේශනාවන් සිදු කරන්නට කවිදරතන හාමුදුරන්ට ආරාධනා කරමු. දස මාසි උරේ කත්වා ඕසේසි උද්දීකාරණං ආයුදීකං වස්ස සතං මාතු පාදං නමාමහං බුද්ධිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වාපිය පුත්තකං රාජමජ්ජං උපාතිත්තං පිතුපාදං නමාමහං සාදු 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 විශාල මහනුවර ඇතුළු තුන්දිය දුරු කරවන්නට සම්බුදු මුණින් දෙසා වදාළ උත්තරීතර වූ රතන සූත්‍ර දේශනාවේ අනුභවමලේ මෙලොවට ඇතුළා තිබෙන වසංගත රෝගී දුර්වලා එම දිනාතම යහපත සිත සැනසේවා කියන ප්‍රාර්ථනාවත් කරගෙන අපත් සමග මේ රතන සූත්‍රයේ මෙදිනම සජ්ජානා කරමු. යානීද භූතානි සමාගතානි බුම්මානි මායානිව අන්තරික්කේ සබ්බේව භූතා සුමනාභවං භූවතෝපි සක්කච්ච සුනන්තු මාසිතං තස්මාහි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරොත මානුසියා පදාය දිවාච රත්තෝ ච හරන්තියේ බලින් තස්මාහි ඒ රත්තත අප්පමත්තා යං කිංචි විත්තං ඉදවා හොරං වා සද්දේ සුවායං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදං තිබුද්දේ රතනං පනීතං ඒතේන සත්තේන සුවත්තියෝතු
देव मनुष्य पूजितं बुद्धं नमस्साम सुवत्योतु यानि द भूतानि समागतानि बुम्मानि वायानि द अंतालिके तथागतं देव मनुष्य पूजितं धम्मं नमस्साम सुवत्योतु यानि द भूतानि समागतानि बुम्मानि वायानि द अंतालिके तथागतं देव मनुष्य पूजितं संगं नमस्साम सुवत्योतु දෙවියන්ටත් මේ විනාකයන්ටත් නමෝදන් කරමු. එත්ලාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්ලාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියායත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියාය ධම්මේ නාතීනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ නාතීනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ නාතීනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ ප්‍රාර්ථනා සබා ගනිමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියායි ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ සද්ධාන්න අති ගෞරවනීය නායක හඳුන් වහන්සේතුළු පින්වත් මහා සංඝරත්න අවසරයි වාසනාවන්ත ගුණගරුක පින්වත් පින්වතුනි පින්වත් හැම දෙනාම අද දවසේදී එකතු වුණේ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන මගින් සිදු කරන සවස් කාලේ ගිලන්පස සම්බුද්ධ පූජාවේ පින්කම සඳහා ඉනල් දවසේදී මේ පූජාවේ වගේම දහවල් දාන සදහතර දානක් විතරම ලැබුණා. ජනප්‍රිය දේව මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් හැම දෙනා විසින් මේ සදහැති පිරිසක දායකත්වයෙන් තමයි දවසේදී මේ පින්කම සිද්ධ වුණේ. ඉනත් ඔබ හැම දෙනාමත් වෙනදා වගේ බොහොම ගෞරවයෙන් මේ පූජාවට සම්බන්ධ වෙලා මේ පුණ්‍ය ධර්මයන් රැස් කරගත්තු වෙලාවදී කල්පනා කරගෙන ලෝකයේ ශාසනය සුරකින්න සිනු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. පින් අනුමෝදන් දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද සම්පත් වඩ වඩා වර්ධනය වේවා. රහත් සම්බුද්ධ ශාසනයත් ඉනත් ඔබ හැම දෙනාවත් ආරක්ෂා කරගනි. දෙවියන් පතන බෝධියේ මුතුන් සනසේවා කියලා සාදුකම ප්‍රාර්ථනා කරමි. ඒ වගේම ඉනත් ඔබ හැම දෙනාගේම නමින් නැසීමේ පරිලව යන තේරුම සෙලිනාපේත මේ දින අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුක් නන්දිකින් අපි දේවා සපත කරන් සතුට දෙමු කරගෙන ඥාතීන් උතුම් නිවනින් සනසේවා කියලා සාදුකම ප්‍රාර්ථනා කරමි. ඒ වගේම අද ගිලන්පස සම්බුද්ධ පූජාවේ දහවල් දානමය පින්කමේ දායකත්වය දරන්නට ලැබුණා. ජනප්‍රිය දේව මහත්මයා හේමමාලා මහත්මිය චමත්කාර සුභාෂිතියනි ඇතුළු පවුල හැම දෙනා විසින්ම අරමුණ හැටියට ලබා ගන්නට ලැබුණේ මේ වසර 13ක විතර අද වගේ දවසක මේදී ජනප්‍රිය දේව මහත්මයාගේ මෑණියන් සබ්ලින් අලුත් දේ මෑණියන්ට දිනමෝදන් කරන්න. ඒ වගේම එම්ටි පීරිස් පියාණන්ට ඒ මනුද්දේ ලොකු අම්මාට ඒ වගේම තේජු පිරි සහෝදරයාට එහෙම දෙනාට නමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හේමමාලා මහත්මියගේ දයාබර අම්මා මෑණියන් මෙච්ච
එක්නස් අබේමහසේකර මෑණියන්ට ඒ වගේම රුවන් අපහාන් පියාණන්ට සහයුරාද පුත් හරිත රණවල්ලගේ මහත්මයාට ඒ වගේම නිහාල් ඒ වගේම ගාමිණී සොයුරන්ට නමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ හැම දිනමත් මේ දින අනුමෝදන් වෙලා දුකක නම් දෙකේ නැති වෙලා සපතක නම් ඒ සපත දියුණු කරගෙන උතුම් නිවනින් සැනසේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කම් සිද්ධ කරගන්න අවවාද අනුශාසනා සපේ අවස්ථාව සැලසෙලා දෙන ගෞරවනීය විහාරාධිපති නායක හාමුදුරුවෝ අවසරයි වඳුරද කස්සික නායක හාමුදුරුවන්ට ඒ වගේම රාහුල පඬිත් හාමුදුරුවන්ට අපි වෙලා තිබෙන සියලු කුතුහල නාම රාම සුදු වේවා නේද කරදර බාධක දුරු වේවා උන්වහන්සේලා කරන ආගමික ශාස්ත්‍රීය කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා උන්වහන්සේලාට නිදුක් නිරෝගී සම්පන්නයේ දීර්ඝායු සැලසේවා කියලා සාදු ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම පින්කමේ දායකත්වයේ දරපු පූජාවට සම්බන්ධව පින්වත් උදහම දෙනාටම නිස්සලින් හැම දිනාටම ලොව ආසීම දෙනාටම ඇති වෙලා තිබෙන ඇති වෙන තිබෙන නවග්‍රහබස් දුරු වේවා ලෙඩලු කරදර බාධක දුරු වේවා සතුරු දල්දා හාමුදුරුවන් වහන්සේලාට පින්කම් ජයශ්‍රී මහා බෝහාඳුරන් වහන්සේගේ පිටින් රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් සිත ශාන්ති සලසේවා හැම තුතෝ නිවන් සුව පිණිස මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. අවසාන වශයෙන් සෙනෙහවරු මෑණියන්ට පියාණන්ට මේ විදිහට පින් අනුමෝදන් කරමු. දස මස කුස හොවා මාරක සිටියාට ලේකිරි කරලා බමහත් පෙව්වාට නොවිඳින දුක් විඳලා මාදටි කෙරුවාට මේ පින් දෙන්නේ මම මාගේ සතු අම්මාට නැබැකියා කිසි විට නොකීවේ ඉල්ලු සැමදෑම ගෙනවිත් දුන්නේ මගේ ආදර පියා ඔබ බුදු වන්නේ මෙලෙසට ඔබ හතත් මාපින් දෙන්නේ වන්දනා කරන්න ගති ගුණ යහපත් ඇති සිප්පු වේවා අහංකාර කම දිවියෙන් ඇතත වේවා ලෝපාලන ධර්මය නිරතුරු සිහි නිවන් සිතට නිවනෙහි මාදත හමු වේවා. සියලු දෙනා වැඳ ගන්න ආශිර්වාද කරන්න. අභිවාදන සීලිස නිච්ඡං වදාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඔබ සැමට සම්මා සම්බුදු සරණ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලමේ නමයා ලද්දං පුත්තු පුත්ත නමා මහං සාවි පුත්තාවි දේවානං ආගතං පටිපාද්‍ය සත්තා සීල දයා වාසං බුද්ධ පුත්ත නමා මහං සාදු සාදු සාදු.